ජාතික ජනපලවේගයට වේතිකාවටෙකුතු කරමින් මිලකට ඔබ ආමාන්ත්‍රණය කරන්නට මයිතාමත්ම සහෝදරාත්මකව ඇරවුම් කරනවා ජාතික ජනපලවේගේ ජාතික කමඹටු සාමාජික පාලමේන්තු මාන්ත්‍රීණී ආචාරය හරිනි අමරසූරිය සහෝදිරියයට ඔබ සැම්බ ආමාන්තනය කරන්නට මස්තුති ගෞරවනීය අප ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ සිටින ජාතික ජනබලවේගේ නායක අනුරකුමාර දිසානායක සහෝදරෑ ඇතුළු ජාතික ජනබලවේගේ නායක නායිකාවන් සියලු දෙනාගෙන්ම අවසරයි පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. පළමුුවෙන්ම මම කැමැති අද මොරටුව මේ සමුළුවේ අපේ ජාතික ජනබලවේගේ, මොනටු ආසනය නියෝජනය කරමින් පත්වුණු ඒ නායක මණ්ඩලයට මගේ සුබ පැතුම් ඉදිරිපත් කරන්න. ඔබ තමයි මොරටු ආසනය අපේ නියමගුරුරු බමයි මොරටු ආසනයට නායකත්වය දෙන්න පත්වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම දන්නවා ඔබට හැකියාවතියෙන ශක්තිය තියනෙන දෛරිය තියෙන පිරිසක් මේ මෙතන ඉන්නේ. ආඩම්බරයි ඔබට ඔබේ වගකීම් ඉෂ්ට කරන්න. සියලුම ශක්තිය දෛරය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මම ඔබට සුභපතන්න පළමුුවෙන්ම කැමති. ඇතවශයම අද අපිට මේ ආසන සමුලු කියන්නේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවන් ඉතාත්ම සුවිශේෂී හැටියට අපි දකින මේ අපේ ක්‍රියාවලිය කොටස. ජතික ජනබලවේගය විශ්වාසය තැබන්නේ මේ රටේ ජනතාව මත. මේරටේ ජනතාව තුළින් එන්න පුළුවන් නායකත්වයක් මත. එතකොට අපි දැන් වසර දෙක තුනක කාලයේ සිටම මහන්සියෙන් ගොඩනගපු ව්‍යාපාරයක මහන්සියෙන් ගොඩනගපු බලවේගයක ප්‍රතිඵල තමයි අපි අද මෙම ආසන සමුනුවලින් දකින්නේ. ඔබ දකින්නත් ඇැති ඊයේ ඉතාමත්ම සාර්ථකව කැලනියේ අපේ ආසන සමුලුව අන්්‍ර සහෝදරෑ ඇතුළු ඒ නායකත්වය ආමන්ත්‍රණය කල්ලා ඉතාමත්ම සාර්ථකව අපිට කරන්න පුළුවන් වුනා. ඒ වගේම තමයි හැම දිස්ත්‍රේක්ක. හැම දිස්ත්‍රික්කයකම හැම ආසනයකම අපි මේක කරමින් යන්නේ. මේක ආරම්භ කළේ කොට්ටාසයෙන්. කොට්ටාස සභාවහදල කොට්ටාසේ ගමට නායකත්වය දීල නා ඒ නායකත්වය හරහා ආසන මට්ට මේේ අපි මේ නායකත්වය බිහි කරමින්, රටට මේ රට පරිවර්තනය කරන්න පුළුවන් මේ රට මේ වියසනෙන් බේරගන්න පුළුවන් නායක නායිකාවන් අපේ රටට අපි ඉදිරිපත් කරමින් යන්නේ. ඒක සුවිශේෂී වැඩක් එක වැදගත්දයක් ඒ අපේ මූලික වැඩක් හැතිියට අපි දකිනවා. මොකෝ එතැන අපි දකින්නේ අපි දන්නවා අපි ජාතික ජනබල වේග හැතිට රට ඉදිරියට ඇවිල්ල තියෙන්නේ ඉදිරියට ඇවිල්ල තියෙන්නේ නිකම්ම නිකං තවත් මැතිවරණයකට මුණදීල තවත් එක් ආණ්ඩුවක් පිහිටවන්න නෙවෙයි. අපේ බලාපොරොත්තුව අපේ අරමුණ වෙලා තියෙන්නේ මේ රට වෙනස් කරන්න. මේ සමාජය වෙනස් කරන්න. මේ රටට අලුත් පරිච්චේදයක් ආරම්භ කරන්න. ඒ පරිච්චේදය ආරම්භ කරන්න නම් අපිට නායක නායිකාවන් අවශ්‍යයි. ගේ නිසා මේ ආසන සමුළු තුළින් අපි කරනද ඉතාමත්ම වැදගත් මොකෝ රට මේ අවුරුදු හැත්ත පහත් තුළ. මේ වියසනය නිර්මාණය කරපු ඒ පරණ දූෂිත නායකයන් ටික එලවලා මේ අලුත් නා නායිකාවන්ට මේ රට භාරදීමේ වැඩේ තමයි අපි මේ ඉන්න. තිගෙ ඒ ක්‍රියාවලියේ ඉතාමත්ම වැදගත් තැනක තමයි. අද මොරටුව අද මේ වැඩේට අතගහල තියෙන්නේ. ඔබ දකින්න ඇති මංකයන්නම් මේ නායකත්වය සහ දේශපාලන පරිවර්තනට ඒ දායකත්වය තියෙන වැදගත්කමට මම උදාහරණයක් ඇැට ගන්න. ඔබ දකින්න ඇති ළඟදී ගිය සතියේ. මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලිමේතුවට ඇවිල්ල කතාවක් කරා. දැක්. දැක්කනේ දොහු කතාකරපු විදිිය. දැකනේ දඔහු කියපු දේවල් එතන ඇවිල්ල එක අවස්ථාවක ඔහු කියනවා ඔහු කියවපු පොත් ගැන කතා කල ඔගුල මේ දන්නද්ද ඔගුලු මේ කියවලා නැද්ද මේ මේ ඉතිහාසය ගැෙන ඔගුල දන්නනද මං කියල දෙන්න මේ කතා කරන්නේ මේ ඔච්චර පොත්පත්වලින් ඉගනගත්ත කෙනෙක් ගෙනම් මූලිකව තියෙන් ඕනේ යම් කිසි විදිකට ඒ ඒ ු පොත් කියවන එකෙන් අපිට ලබාගන්න ඕන පළමුදේ තම තියෙන අහංකාරකම නැතිකරගන්න එක. උද්ධච්චකම නැති කරගන්න එක. කොච්චර පොත් කියනවත් වැඩක් නෑ. ඒ උද්ධච්චකමයි අහංකාරකමයි ඉතුරු වෙලා තියෙනවන. මේ පොත්පත් කැනැවිල්ලා කතා කරන්නේ ඔහු දන්න ඉතිහාසය අනිතේ ගොල දන්නෑ කියලා අනිතායට පාච්චා කරමින් පහත්විදියට කතා කරානය මතකතියාගන්න මීට දසක ගණනාවකට පෙර ජාපනය ඒ විශිෂ්ට පුස්තකාලය පුච්ෂනකොට එතන යාාපනය ඉඳගෙන බලන් හිටපු එක් කෙනෙක් තමයි මේ පොත්පත් ගැන කතා කරන්නේ. තු මොකදදයකෙ තේරුම. එවැනි ඒ නායකත්ව ඒ නායකෙක්නෙ මේ රටේ ජනාධිපති මේරටේ ජනාධිපති කියන මේ රටේ නායකෙක්. එතඋට නායකයෙක්ට පුළුවන්නං. ඒ විදිටඒ උද්දච්ච විදියට වෙන මිනිස්සුම පහත් කල්ලා. තමන්ගේ දැනුම පාවිච්චි කල්ල තවත් එක් කෙනෙක් පහත් කල්ල කතා කරන්න පුළුවන්නං. අන්න එවැනි නායකයන් තමයි අපි තවදුරටත් මේරට ප්‍රතික්ෂේප කරමින් යන්නේ. මොකෝ ඒ නායකත්වයෙන්. ොකද පෙන්නුම් කරන්නේ. ඒ නායකත්වේ මොකදද අපිට දෙන්නේ. ඒ නායකත්වය තුළ තියෙන්නේ උද්දක්්ෂකම වෙන මිනිස්සුන්ට ගරු කරන්න බැරික වෙන මිනිස්සුන්ට අහු ඇහුංකං දෙන්න බැරික කණ්ඩායමක් හැටියට හිතන්න බැරියක දූරාවලියක් තුළ වැඩකරන එක තමන් විතරයි සියලුදේ දන්නේ. තමංගාව තමා සියලුම දැනුම තියනෙ සියලුම විසඳුම් තියනෙ වෙන කාටවත් ඇහුංකං දිය යුතුත් නෑ න්ට මොකක්කරි උපන් අයිතියක් තුළින් බලය මතම තම නායකත්වය තමන්ට හිමි දෙයක් හැටට හැසිරෙන නායකත්වයක් ඒ තියෙන්නේ. එක තවාත්වචනවලින් කියනව නම් ප්‍රභූ මානසිකත්වයක් එක්කේන නායකත්වය. ඒ නායකත්ව මොඩල් දැන් මේ රටට සුදුසුන්නේෑ. ඒ කොහොමටත් ජනතාව ප්‍රතික්ෂේප කල්ලා තිවරයි අපි ඒවාගේ නායකත්වය ගැන දියුණු කතිකාකවන් තියන තැන ඔය විදිේ නායකයන් තවදුරටත් වලංගුනෑ.ඒ අවලංගු නායකත්ව මොඩ් ඒ අවලංගුයි. එහෙම නෙවෙයි නායකත්‍රවයක් ගැනාපියාද කතා කරන්නේ. ඒව පරණයි. ඒ ඇත්තටම පරණයි. පරණ ගොලොන්ගේ වගොලු වයසයෙන් පරණ හින්ද නෙවෙයි. ඒ ඔවුන් දෙන ආකල්ප ඔවුන් හැසිරෙන විදිී. තවදුරටත් මේ නූතන සමාජයට සුදුසුනේ සුදුසුනෑ කිසිසේත්ම සුදුසුනේ. අද අපේ රටේ ඉල්ලන්නේ ඊට වඩා වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඊට වඩා වෙනස් නායකත්වයක් තුළ ආදර්ශයක් දෙන්න පුළුවන් නායකයන් තමයි අපේ රටේ ඉල්ලන්න. එක ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක්. ඒක ඊටවඩා අපි අද, අද දවස්සේ සාර්ථක නායකත්වයක් කියලා කියන්නේ හොඳට සං්‍යවේදනය කරන්න පුළුවන්. මිනිස්සු එක්ක ගැසෙන්න පුළුවන්. මිනිස්ෝතිට තේරුම් ගන්න පුළුවන් සහකම්පනය පෙන්නන්න පුළුවන්. වෙන අයට ඇහුන්කං දෙන්න පුළුවන් වෙනය එක්ක එකට වැඩ කරන්න පුළුවන්. අය තමන්ගේ වැඩේට සහභාගි කර වගන්න පුළුවන් එවැනි නායකත්වයක් අපිටා අවශ්‍ය. එවැනි නායකත්වයක් තමයි නූතන සමාජයට සුදුසු. එවැනි නායකත්වයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවලට සුදුසු. අර ප්‍රබුද්ද අහංකාර උද්දච්ච දේශ නායකත්වය නෙවෙේ. අන්නාර මම කියන නූතන සහකම්පනය තියෙන ඇහුංකන් දෙන කණ්ඩායමක් ලෙස වැඩකරන්න පුළුවන් නායකත්වයක් වේදිකාව තුළ තියෙනවා ඒ මේ වේදිකාව තුළ ඒ තියෙන නායකත්වය මේ අද දවසේ සාර්ථකත්වයෙන් ප්‍රතිපාලයක් ඒ නායකත්වේ සාර්ථකත්වය මොකෝ ඔබ දන්නවා අද වෙනකොට රනිියල් රාජපක්ෂ නියෝජනය කරන්නේ මේ රට ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලනයක් ඇතවශයම පරාජයවෙච්ච දේශපාලනය ඔහුට අඩුමතරමේ ඔහුගේ දේශපාලන පක්ෂය බේරගන්න බැරිියුුණ අද ජාතික ජනබලවේගේ නියෝජනය කරන්නේ ජාතික ජනබලවේගේ නායකත්වය තුළින් අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ රටට අලුත් විදියට දේශපාලනය කරන අලුත් නායක නායිකාවන් ගණනාවක් පිහි කරන්න. අප අපේ ව්‍යාපාරය එන්න එන්න වරුදනය වෙනවා. අපේ ව්‍යාපාරයට එන්න එන්න එකතු වෙනවා. අපේ ව්‍යාපාර තුළ එන්න එන්න නායක නායිකාවන් මත්තු වෙනවා. සාර්ථකත්වය අන්න එවැ අර අලුත්විදියට හිතන්න පුළුවන් අලුත්විදියට වැඩ කරන්න පුළුවන් මේ නූතන සමාජයට ගැලපෙන නායකත්වේ ප්‍රතිඵල තමයි අද මේ ජාතික ජනබලවේගේ සාර්ථකත්වය තින් ඒ නිසා අපිට අවශ්‍යයි ජනතාව වෙනුවෙන් තීරණ ගන්න පුළුවන් ජනතාවගේ ප්‍රශ්න තේරුන් ගන්න පුළුවන් ජනතාව කොහෙද ඉන්න කියල තේරුම් ගන්න පුළුවන් නායකයන් එහම නැතිහින්ද තමයි අද මේ රටේ මේ වියසනය ඇතිවෙන්නේ. එ ප්‍රභූ දේශපාලන නායකත්වය නිසා තමයි. අද ගොවීන්ට වතුර නොදීන්න පුළුවන් වෙන්න. ඒ සහකම්පනය තියෙනවන ජනතාවගේ අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන්න පුළුවන්ද මේ රටේ ගොවීන්ගේ වතුර කපල නිදාගන්න රඇට. එහෙම කරන්න පුළුවන් නායකෙක් කුහොමද මේ රට බියුණු කරන්න. ඉතිං ඒ නිසා, අපි ජාතික ජනබලවේගේ හැටියට. ඔබ ඉදිරියට ගේන මේ නායක නායිකාවන්. නියෝජනය කරන්නේ මේ නිකංම නිකං තවත්තෙක් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටට අවශ්‍ය ඒ නූතන දැක්ම. ඒ ප්‍රජාතන්ද්‍රවාදී දැක්ක. එ මානුෂීය දැක්ම වලින් පිරික්ෂ සහ ඒක සමාජය තුළ, සමාජය තුළ පසුරවන්න පුළුවන් සහම සමාජයට මේ සමාජ මිනිස්සුන් පැත්තෙන් හිටගෙන ජනතාවට දැනෙන ජනතාවට මූුණ දෙන්න තියෙන ප්‍රශ්ණවලට විසඳුම් ගේන්න පුළුවන් නායකත්වයක්. ඒ නායකත්වය තමා ඔබ මේ වේදිකාවතොලොත්ති දකින්නේ ඒ නායකත්වය තමයි ඔබ තුළත් තියෙන්න්නේ. ඉතින් ඒ නිසා අපිට විශාල වැඩකොටසක් ඉතුරු වෙලා තියෙනවා තව කරන්න. ්‍රදන්වා මේ පව් ඊල එන්න තියන මේ අවුරුද්ධ තුළ මේ ඊළඟ මාස අටදහාය දොළහ රටට තීරණාත්මක කාලයක් වෙනවා. මොකෝ මේ සමාජයේ මේ රටේ මේ රටේ ජනතාව ඉල්ලනඒ පරිවර්තනය කොහොම හරි අපි කරගන්න ඕන වසරක් බවට මේ ඉදිරි කාලය පත් වෙනවා. තිගන්න ඒ සඳහා ඔබ සියලු දෙනාම එකතු වෙන්න දෛරයමාත්වෙන්න අපි වැඩ කරමු අපි වෙනස්වමු අපි අලූත්‍ර රටක් ගොඩ නාගන්න එකතුවෙමු කිය ආරාධනාව කරමින්, මම නිහන්ඩ වෙනවා සියලු දෙනාටව බෙහෙවින් ස්තූතියි ජාතික ජනබලවේගයට ජයවේවා.